සුබ දවසක් ඔබ සියලු දෙනාට පැමිණ සිටින සියලුම මාධ්‍යවේදීන්ගෙන් මාධ්‍යවේදීන්ව ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මගේ නම චිරන්ත අමරසිංහ, සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී, ඒ වගේම නිදහස සුරකින්නෝ සංවිධානයේ සභාපති ඇටියට මේ මාධ්‍ය සාකච්ඡාව අද කැඳවන්නේ. විශේෂ කාරණා කීපයක් තියෙනවා. අද වෙන විට මේ රටේ දේශපාලනය ප්‍රතිපත්තියක් නැති දේශපාලන රටාවක යනවා. අපේ රටේ විනාශයට දායක වෙලා තියෙන මේ ප්‍රතිපත්තියක් නැති දේශපාලනය මේ රටට කරලා තියෙන හානිය මේ ඔය අරගලය ගැන හොයන අයට තේරෙන්නේ නැහැ. ඒ වගේම අපි කියන්න ඕනේ මේ රටේ බහ බැංකු මංකොල්ල කාපු ඒවා, එතකොට එතනින් ගියාම වංචා දූෂණ අක්‍රමිකතා මේ සියල්ල පසුබිම් තලයේ තියාගෙන ඒක පිටිපස්සේ තියාගෙන අමු විහිළුවක් වගේ මේ රටේ අරගලයක් පස්සේ දුවනවා අපේ රටේ පොලිසිය හා ඒ ආයතන හා මේ රටේ ජනාධිපතිවරයා. එතකොට අපි අද දන්නවා මේ වෙන විට ජනාධිපතිවරයා මේ රට මහා විශාල ආර්ථික අර්බුදයකට වැටලා තියෙද්දි ඒ අර්බුදයට හේතු වෙන කාරණාවත් ඒ තරම් බරපතලව තියෙද්දි ඒවට නීතිය ක්‍රියාත්මක නොකර තියෙද්දි ලෝකයා මේ රටේ නීතිය යුක්තිය පසඳනීමේ ක්‍රියාවලිය ප්‍රශ්නාර්ථයකට ලක් කරද්දී නීති ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වයේ ප්‍රශ්නාර්ථයකට ලක් කරද්දී ලෝකයා අපේ රටේ ජනාධිපතිවරයා යනවා එංගලන්ත මහරජිනිගේ අවමංගල්‍යයට. දැන් මේ ජනාධිපතිවරයා පත් වෙලා අපි දන්නවා මාසයකට මාස කීපයක් වෙනවා. දැන් මාස දෙකක් වගේ මොහුගේ පළවෙනි මංගල විදේශ සංචාරය කොහෙටද මේ යන්නේ? අවමගුලකට. මන් දන්නේ නැහැ ඔය ජනාධිපතිවරයා ළඟ ඉන්න අයට පොඩ්ඩක් මුලේ කියලා දෙයක් තියෙනවද නැද්ද කියලා. ඕක ඔය විදියට කරාම විශේෂයෙන්ම රජිනිගේ මලගෙදර පවත්වන්නේ 19 කියන කිතා පැහැදිලි. ඊට කලින් වෙන රටක මොකක් හරි සංචාරයක් කරලා රට වෙනුවෙන් දෙයක් උදව්වක් ඉල්ලගෙන ඒ ගමන් අතන්ට යන්න තිබුණයි කියන එක පොඩ්ඩක් ඒක නිකන් හරි නෑ නේද? නිකන් ඒක බෑඩ් ඕමන් කියලා කියනවා, නරක සංඥාවක්. මේ රටේ විධායක ජනාධිපතිවරයාගේ පළවෙනි විදේශ සංචාරය අවමංගල්‍ය උත්සවයක්. නිකන් ඔබ තට්ටු කරලා බලන්න හිතට මේක වැරදි සංඥා නරක සංඥාවක් නෙමෙයිද කියලා. ඒ වගේම අපි අද දකිනවා විශ්‍රාමිකයින්ගේ වයස මේ රටේ මේ ප්‍රතිපත්තියක් නැති මේ ජරාජීර්ණ දේශපාලනය මේ රට විනාශ කරලා තියෙනවා කියන එකේ වැදීම සාධකය තමයි මේ වෑතකදී රජයම කියනවා දැන් 65න් ඉහළ අය වැඩ කරන්න එපා, 60න් ඉහළ අය වැඩ 65ද 65න් ඉහළ අය වැඩ කරන්න එපා. එතකොට ඒ නිර්ණය ගේන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ආර්ථික ප්‍රශ්නය. මේ වයසක අයට පඩි ගෙවන්න ගියාම තවත් ගොඩාක් පඩි රාජ්‍ය වීදම වැඩි වෙනවා. දෙක, ඒ ඉවත් කිරීම තුලින් නව මොනවාද එන්නේ, නව තරුණ පිරිසට ඒ රාජ්‍ය සේවයට ඇතුල් වීමට අවස්ථාව ලැබෙනවා. බොරුද ඇත්තද? එතකොට අපේ රටේ මේ ජරාදීර්ණ දේශපාලකනේ මේක මේ ප්‍රතිපත්තිය සම්පාදනය කරන ජනාධිපතිවරයාගේ වයස කීයද? 65ක් පැනලා හෙන පොල් නාකියෝ. පොල් නාකියෝ රනිල් වික්‍රමසිංහ කියන්නේ පොල් නාකි වලකජ්ජ ගහන්න ඔන්න මෙන්න ඉන්න ඔය පොල් නාකි. මේ පොල් නාකි ටික දැන් කියනවා මේ 65න් එහා යන්න හොඳ නැහැ, 60න් එහා යන්න හොඳ නැහැ, මට ඒක නිශ්චිතව මේක කරන්න බෑ. නමුත් ඒ 60 හෝ 65න් එහා යන්න එපා කියලා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ බලන්න මෙතනදී එනවා මෙන්න මේ රාජ්‍ය සේවයේ ඇයි ඒ විශ්‍රාම යවන්නේ අනිවාර්යෙන්. එතකොට අලුත් අයට ඇතුල් වෙන. දැන් දේශපාලනේ අපි දකින ප්‍රශ්නේ මොකද්ද? තරුණ අය නැහැ. මොකද මේ නාකි හුචක්කෝ ටික ඒකාස්සේ රිංගගෙන ඒක ඇතුලේ පැලවෙලා වල කජ්ජ ගහන්න වලාගෙන ඉන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැතිවරයා එක්කෙනෙක් ඉන්නවා ඩයලසිස් කර කර. අර මයිනා කියලා කිව්ව ඒ දවස්වල. ඒ අය අනිත් පැත්තට එනවා තව එක්කෙනෙක් දැන් බලාගෙන ඉන්නවා වල කජ්ජ ගහන්න ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ලෙස වලකජ්ජ කියන්නේ වයසට ගිහිල්ලා මැරලා යන්න බලන් ඉන්න කට්ටිය. මේ හීන දකින්නේ මේ වලකජ්ජ ගහන එකත් මැරලා යන එකත් තමන් තනතුරක් බවට පත් කරගන්න. මෙතරම් මේ වැඩපිළිවෙලින් මේ දේශපාලනේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී
හිටපු කියන කෑල්ල වැටුණාට කැමති නැහැ. ඒ හින්දා නිින්ද යනවා වැඩක් කරගන්න බෑ. පාර්ලිමේන්තුවේ කිසිම දායකත්වයක් නැහැ. රට වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳගෙන බම්බු ගගහ ඉන්නවා. මොකද බුදියගෙන ඇවිද ගන්න බැරි නාකි ටික පිස්සු වෙනවා. මොකද තරුණ අයට අවස්ථාව දෙන්නේ නැහැ. මේ ප්‍රතිපත්තිය අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ ප්‍රථමම මේ රටේ දේශපාලඥයන්ට. 65 න් එහා ඉන්න ඕනේ නැහැ ඕකේ. 65 න් එහා කොහොමත් ඉන්න ඕනේ නැහැ. ඒ හින්දා අපේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ නාකියෝ ටිකට ඡන්දෙ නොදී ඉන්න. ඒක කරනවද? ඒක කරනවද? විමල් වීරවංශල අර ජාතිවාදී පට්ට ජාතිවාදී සෙට් එක. අර අම්බෝ අර වෛද්‍ය කට්ටිය ඔක්කොමලා එකතු වෙලා මේ ළඟදි තියලා අලුත් මොකද්ද මොන සභාගයේද මොකක්ද එකක් හැදුවා. උත්තර මොකක්ද එකක් කියලා. ඌක ඒකට උත්තර දෙන්න ඒක ඒක ගැන උත්තර දෙන්න මම හිතන්නේ බයියන්ටත් බෑට ඔයියන්ටත් බෑ. ඒක එතරම් පටලැවිලා. ජාතිවාදී සෙට් එක එකතු වෙලා දේශපාලන පක්ෂයක් හදන්න යනවා. හදලා ඉවරලා අපේ රටේ මිනිස්සු පිරිසකුත් යම් පිරිසකුත් ගිහිල්ලා ඒකට අප්පුඩිත් ගහන්න ඉන්නවා. ලැජ්ජයිනි. මේ රටේ ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තවදුරටත් යන්න බෑ. මේක මේක මෙහෙමයි අර කර්මයි කියලා ජාති ආගම ඉස්සරහට දාගෙන තවදුරටත් දේශපාලනය කරන්න බැරි පසුබිමක් තියෙද්දි ලෝකයා ඉදිරියේ ඒක ප්‍රායෝගික නැතුව තියෙද්දි රටේ උන්නතියට ඒක ප්‍රායෝගික නැතුව තියෙද්දි මුන් මොකද කරන්නේ? තව යනවා ජාතිවාදී කියන්නේ. ඒ වගේම මේ අවස්ථාවේදී මට ඊයේ දින ආරංචි වෙනවා යම් සිදුවීම් දාමයක්. ඒ තමයි නැවත මේ රටේ ආගමික ගැටුමක් ඇති කිරීමට පසුබිම සකස් කරමින් යනවා යම් සංවිධානාත්මක කණ්ඩායමක්. ඒකේ ප්‍රථම සාක්ෂිය තියෙන්නේ ලැජ්ජයි කියන්නේ ඒ සිදුවීම දැන් මේ මාසයක් විතර වෙනවලු ඒක පටන් අරගෙන ඒක කරන්න හදන්නේ ලවුඩ් ස්පීකර් භාවිතා කරලා ආගමික වතාවත් ආගමික යාඥා ඒ ආගමික කටයුතු හරහා ලවුඩ් ස්පීකර් යොදාගෙන ඒ බහුතරයක් වෙනත් ආගමක ජාතියක් ඉන්න ප්‍රදේශයේ ඒ මිනිසුන්ට හිරිහැරයක් වෙන විදිහට ලවුඩ් ස්පීකර් දාලා කොහෙද දන්නවද හරියටම මිහිඳු මාවත පටන් ගන්න තැන මොකද්ද තියෙන්නේ එතන පොලිසිය සිටි ට්‍රැෆික් ඔෆිස් එක තියෙන්නේ එතන මුංගේ කන් බීරිද මේ රටේ ජාතිවාදය ආගම්වාදය ජාති සියල්ල වැපිරීමට දායක වෙලා ඇස්කම් පියාගෙන බලන් හිටපු පොලිසිය උත්සාහමත් ඉන්නවා අන්න මිහිඳු මාවතට ගිහිල්ලා බලන්න අවසහාය මාරි ඉඳන් නමය මාරි එක ළමෙට්ට පාඩම් කරගන්න බෑ බෞද්ධ අය කතෝලික අය ක්‍රිස්තියානි අය මුස්ලිම් අය දෙමළ අය ඔක්කොම විරුද්ධයි එක මිනිහෙකුට පාඩම් කරන්න බෑ එතන ඒ වැඩ පිළිවෙල කරලා මේ රටේ ආගම්වාදී ගැටුමක් ආය ඇති කරන්න හදනවා. ඒ ඉන්නේ බහුතරයක් වෙනත් ජන කොටස් සුළු ජන කොටස් ඉන්න තැන් වලට. අපි දන්නවා ඔය ස්ථානයේ මිහිඳු මාවත පටන් ගන්න තැන යොදාගත්ත ඒ කාලේ අර වසංගතේ කාලේ මේ ජාතිය අය මේක වපුරනවා කියලා ප්‍රතිරූපය හදන්න යොදාගත්ත තැනක් ඔය ස්ථානයේ. එතනම තව ගේම් එකක් ගහනවා. ඒක ඉඳ සංවිධානාත්මකව කරන දෙයක්. මේ මෑතර මාසයක් ඇතුළත පටන් ගත්ත දෙයක්. අද පොලිසියේකට නීතිය ඒක උන්ගේ ඇස්කම් ඇහෙන්නේ නැති උන් වගේ අස්සට වෙලා ඉන්නවා සිටි ට්‍රැෆික් ඔෆිස් එකේ. ඒ වගේම මෙතනදී අපි දැනගන්න ඕනි මේ රටේ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත දිගින් දිගටම දැන් එදා මොකද්ද කළේ? එදා අපිට මැව්වා හතුරා මේ දෙමළ ජාතිකයා. දෙමළ ජාතිකයා තමයි හතුරා. ඊලාම් එක තමයි ප්‍රශ්නේ. ඒ මිනිස්සුන්ට ඒ තැනට එන්න වෙච්ච සිද්ධිදාමයේ දේශපාලඥයන් දැනුවත් කරන්න කැමති වුණ නැහැ ජනතාවට. හැමදාම එක කෝණයක් විතරක් කියලා එදා දෙමළ මිනිස්සු හතුරන් පීටීඒ එකට රඳවා ගන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ දිග කාලයක් යනකොට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ බලයට ඒ මේ පසුබිම් තලයේ තුල එනවා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මොකද වෙන්නේ? මුස්ලිම් ජනතාව හතුරු බවට පත් කරනවා. ඒක පිටිපස්සේ යනවා මොකද්ද? ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත ගිහිල්ලා මුස්ලිම් ජනතාව අල්ල අදටත් වසර කීයක් ඇතුලේ ඉන්න කට්ටිය ඉන්නවද පීටීඒ එකට ද නඩු නැතුව? මේක බිම්පොළවේ යථාර්ථය මේ. ඊට පස්සේ මෑතකදී අපි දැක්කා කතෝලික බෞද්ධ ගැටුමක් ඇති කිරීමේ අරමුණෙන් යම් සිද්ධිදාමයක් සිදු වුණා. ඒ බෙල්ලන්විල පන්සලට අත් බෝම්බයක් තිබ්බයි කියන සිද්ධිය වෙන ලස්සනට වෙන විදියකට ඇවිල්ලා මම ඒක කෑල්ල කඩලා එළියට දැම්මා. ඒක හින්දා ඒ සැලැස්ම අවුල් වුණා. නමුත් ඒ වැඩපිළිවෙල හරහා කතෝලික ජනතාවත් පීටීඒ එක අපි දන්නවා මුනි සාන්තු සියලු සාන්තුරුන්ගේ දේවස්ථානයේ අත් බෝම්බය තියපු මුනිව සම්පූර්ණයෙන් වරදකාරයෙක් කරන්න උත්සාහ කරා පීටීඒ ක්‍රමවේදය යොදාගෙන. ඒ මිනිස්සුන්ව බය ගන්නලා මිනිස්සු මොකද පීටීඒ එක කියන්නේ
මේ අපේ මිනිස්සු තේරුම් ගන්නෑ මේ ඔය අර අලි බයියෝ කියලා කියන්නේ මං ඒගොල්ලන්ට දැන් අලි බයියෝ තේරුම් ගන්න ඕන දෙයක් ඒ කියන්නේ අලි යාගේ බයියෝ අලි බයියෝනේ දැන් ඉන්නේ අලි රනිල්ලා ඉන්නේ අලි බයි ගොඩේ රනිල් රාජපක්ෂ ඉතින් මේ අලි බයියෝ තේරුම් ගන්න ඕනේ මේ සමාජ ජාලාවලත් ඒ ගැන කතා කරන අය රටක නීතියක් කියන්නේ මොකක්ද නීතියක් කියන්නේ යම් සිද්ධියකට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ක්‍රියාත්මක වෙන දෙයක් එතකොට අපි දැන් මේ රැඳවුම් නියෝගයේ යටත තියාගෙන ඉන්න උඩ මිනිහෙක්ට කිව්වොත් එහෙම උඹ මේකට වරද පිළිගන්නක අපි තියන් ඉන්නවා කියන මතවාදයේ මේ මිනිහා ඒ වරද පිළි අරගෙන එළියට එන්න උත්සාහ කරන එක නැද්ද ඒ විදිහේ සිද්ධි දාමයක් අපි දැක්කා මුනිගේ සිද්ධිය හොඳම සිද්ධියක් ඒ සියලු සාන්තෝරුන්ගේ දේවස්ථානයේට අත් බෝම්බේ වැදීමසේ PT එක අවභාවිතා වෙන්න පුළුවන් හැකියාව ගැන ඊළඟට මේ ඒක දැන් අද වෙනකොට වසන්ත මුදලිගේ ඇතුළු භික්ෂුන් වහන්සේ නමක් හිමි නමක් ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතයටද ගත්තේ නැද්ද මං අහනවා දැන් ඇතුළේ ඉන්නවද කියලා නම් මට කියන්න අවශ්‍ය නැහැ නමුත් භික්ෂුන් වහන්සේ නමකුත් තරුණ භික්ෂුන් වහන්සේ නමකුත් වසන්ත එක්ක ඇතුළට අරගෙන නැද්ද PTA එක යටතේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතයටද බලන්න මේ රටේ ජනතාවතේ දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු කතෝලික මිනිස්සු දැන් අද බහුතර අපි අර කියනවා මං ඒ ක්‍රමවේදයේදී අර මිනිස්සු කියනවා සිංහල බෞද්ධ ජනතාවටත් PTA එක අද ක්‍රියාත්මක වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මේක තවදුරටත් මේක සුළු ජන කොටසකගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ සමස්ත ජනතාවගේ ප්‍රශ්නයක්. එතකොට මේ PTA එක ජාත්‍යන්තරයේ ඒ කාලේ අයින් කරන්න කියනකොට ඒ දවස්වල ජිනීවා ගිහිල්ලා අපි මේක කියෙන්න ඕනේ මේම වෙන්න ඕනේ මේක මේම තියෙන්න ඕනේ ගාපියෝන් සෙට් එකක් ඉන්නවා. අද උන්ගේ දතකට පුට්ටු වෙලා සිංහල ජනතාව වෙනුවෙන් කියලා PTA එක තියෙන්න ඕනේ කියලා ගියපු අර සරත් වීරසේකරට මොකද වුනේ? දැන් කෝ හොයලා දෙන්න. ඒ දාල ජිනීවා ගිහිල්ලා PTA එක වෙනුවෙන් කතා කරපු අය කෝ? දැන් කෝ අපි අහනවා. දැන් අද රෙදිත් නැතුව තමන්ගේ දේශපාලනේ සම්පූර්ණයෙන්ම ෆේල් කියන එක තේරුම් අරගෙන නැට්ට වැගිලා නැට්ට ගහගෙන ඉන්නවා දැන්. ඒ හින්දා ඊළඟට මේ රටේ මේ දේශපාලඥයන්ගේ ප්‍රතිපත්තියක් නැති දේශපාලනය තමයි මේ සියල්ලටම හේතුණා. අපි රටේ කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් හදාගන්න දුන්නේ නැහැ. එක එක්කෙනා එනවා තමන්ට ඕන දේවල් කරන්න, තමන්ට ඕන සුඛ විහරණ මේ හීන ලෝක මවනවා මිනිස්සුන්ට. අපි දෙනවා කාර් එකක්. මතකද 2015. අපි දෙනවා කාර් එකක්. හැමෝටම පොඩි කාර් එකක් ගන්න පුළුවන් කරනවා ගෝ. කොලා තමයි. හරි? ඊට පස්සේ අනිත් එක එක්කෙනා දෙනවා බදු සහන දුන්න බදු සහන මාර සහන දැන් ඩබල් ගෙවන්න වෙලා බදු ඈ හරි රටේ ආර්ථිකයත් බිම එතකොට මේ රටේ දේශපාලනය මේ මිනිස්සුත් එක්ක නෑ මේ දේශපාලඥයෝ AC කාමර වල ගෙවල් වලට වෙලා AC මොන්ටෙරෝ ප්‍රාඩෝ පැජරෝ වල ගිහිල්ලා මිනිස්සුත් එක්ක සම්බන්ධ නොවි මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට කතා නොකර චිරන්ත අමරසිංහ තරංගවත් මිනිහෙක්ගේ ප්‍රශ්නයක් වෙනුවෙන් මයික් එකක් ඉස්සලා අපිට කතා නොකර තමන්ගේ වෙනම ලයින් එකක් තියාගෙන ඉඳලා තමන්ගේ වෙනම සෙට් එකක් තියාගෙන ඉඳලා මැතිවරණයේදී ජාතියයි ආගමයි මාකට් කරගෙන ඡන්ද ඉල්ලනවා බොරු බයිලා ගහලා බොරු කරනවා මිනිස්සුන්ට සේවයක් කරන්නේ මෙතනයි ප්‍රශ්නේ ප්‍රශ්නේ මෙතනයි මේ දේශපාලඥ ජනතාවට සේවය කරන එක පැහැර හරිනවා පැහැර අරලා බොරුවයි ප්‍රෝඩාවයි ජාතිවාදයයි ඔක්කොම දාගෙන රටත් කාලා අපිවත් කරනවා එතකොට මේ වැඩපිළිවෙල වෙනස් කරන්න නම් අපි මොකද කරන්න ඕන අපි අනිවාර්යෙන් තල්ලු කරන්න ඕනේ 65න් ඉල ඔක්කොම ගෙදරපළ කියන ප්‍රතිපත්තිය නේ 225 මේපා නෙමෙයි ඉස්ලාම මේ 65න් ඉහළ උන් ගෙදරපළ කියන්නකෝ අපි ඔක්කොම මේක නැත්තම් කරන්න බෑනේ අලුත් අයට චාන්ස් එකක් එන්නේ නැහැනේ මේ විදියට ඒක හරිය ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම දැන් අද වෙනකොට මට මතකයි රනිල් රාජපක්ෂ ජනාධිපති වෙලා ආපු ගමන් අර කිව්වා ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය ගෙනල්ලා එනවා මේ පාස්කු ප්‍රහාරයට මේ මොනවද කරනවා කියලා කිව්වා. ස්කොට්ලන්ත ජාතික කාන්තාවක් නම් රටෙන් පිටුවහල් කරන්න වැඩේ කරා. ඊට පස්සේ එයා දැන් බ්‍රිතාන්‍ය රජිනගේ කියන්නේ ස්කොට්ලන්තේ කියන්නේ බ්‍රිතාන්‍ය කොටස දැන් බ්‍රිතාන්‍යට මේ ජනාධිපති ගිහිල්ලා තියෙනවා. මොකදනේ උනේ පාස්කු ප්‍රහාරයට අර ස්කොට්ලන්ඩ් යාඩ් ගේනවා කිව්වේ මොකදන්නේ ඒකට උනේ අර නඩුවල ඒකම ෂේප් එකේ ගිහිල්ලා පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවෙන් තමන්ට විරුද්ධව දින පෙත්සන් අයින් ඒ නම තමන්ගේ ඒ පෙත්සන් වලින් තමන්ගේ නම ඉවත් කරන්න කියලා ඉල්ලනවා මාර මේ මන්නම් අහන්නේ මේකයි මේ රටේ ඔය
කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ඉන්නවා රනිල් රාජපක්ෂට මුට්ටි අල්ලන සෙට් එකක් ඉන්නවා. අපි දන්නවා අම්මෝ රනිල් නියමයි, රනිල් තමයි නියම ජෙන්ටල්මන්. මං අහන අමුගේ ජෙන්ටල්මන් කම දාල මේ බොරු කරන්නේ. මේ රටේ ඔහුගේ උගහපු රටේ UNP එකේ ප්‍රතිපත්ති ඔක්කොම බිමට හලාගෙන මානවවාදී ප්‍රතිපත්ති, මානව හිමිකම් ප්‍රතිපත්ති ඔක්කොම බිමට හලාගෙන ත්‍රස්තවාදයේ වැළැක්වීම වෙන උගේ අතින්ම බලාත්මක කරනකොට මේ රටේ UNP කාර්යෝ කෝ කියලා අපි අහනවා. කෝ අලිය ටික එළියට බහපිය තමන්ගේ පක්ෂ බේරගනින්. මේ පිස්සෙක්ට දීලා හරියනද රනිල්ද දේ UNP එක? අර පොහොට්ටුව නම් ඉතින් අර කිව්වා වගේ අර පදක්කම කරගෙනකොට මහින්ද, ගෝටා, බැසිල් කියලා ඒක රාජකීය ඒ රාජපක්ෂලගේ පක්ෂේ. අර චීනේ තියෙන කමියුනිස්ට් පාටි එක සී ජින්පින්ගේ පවුලේ උන්ගේ වගේ, මේක මුන්ගේ පවුලේ එක. හැබැයි UNP එක එහෙම එකක් නෙමෙයිනේ. එක්සත් ජාතික පක්ෂයේ රනිල්ගේ පවුලේ එකක් නෙමෙයි. රනිල් පවුලක් නැහැනේ. ඉතින් ඒ හින්දා කෝ මේ UNP කට්ටිය? කෝ මේ UNP කට්ටිය? මං අහනවා කෝ ඔබේ UNP කම රාජපක්ෂලත් එක්ක මේ දූෂිත වැඩ පිළිවෙල ගෙනියන එකද? ඕකද UNP ප්‍රතිපත්තිය? කෝවලෝ මේ මගේ අම්මේ පක්ෂ හදපු එකා හිටියනම් ඌ මෙත මේ බූවල්ලක් කරගෙන ගහනවා රනිල්ට. අනිවාර්යෙන් ගහනවා. පක්ෂ හදපු එකා UNP පක්ෂ හදපු එවුන් හිටියනම් මේ වෙන රනිල් ගුටි ගාලා නැහැලා. මොන ලැජ්ජාවක්ද මේ කරන්නේ? ඒ වගේම දැන් අපි මතක තියා යන්න ඕනේ, දැන් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා මාස 41ක් වෙනවා මේ එළමෙනදා 21 වෙනිදාට. මාස 41ක්. ඒතර යුක්තිය 42ක්. ඔව්. 42කට ආසන්න වෙනවා. එතකොට කෝ මේ යුක්තිය කියන එක? හරි, යුක්තිය කියන එක කෝ? හරි, එතකොට මේ විදියට මාස ගානන 42කට ආසන්න කාලයක් මෙතරම් මේක යටපත් කරගෙන ඉඳලා මොකද්ද ඔබලාගේ බලාපොරොත්තු? එතකොට ඊළඟට අපි මතක තියාගන්න ඕන මෛත්‍රීපාල සිරිසේන අද රනිල් වික්‍රමසිංහ. මතක තියාගන්න මේ මෛත්‍රීපාල සිරිසේනත් එක්ක රනිල් ඉඳලා මොකද වුනේ? රාජපක්ෂල බලයට ආවා. රනිල් ඉඳලා අද මොකද කරලා තියෙන්නේ? අද රාජපක්ෂලට ආපු විරෝධය තමන් කරට අරගෙන, තමන්ගේ ඇඟේ දාගෙන, තමන් රනිල් ගෝඨාභයට වඩා දරුණු විදියට වැඩ කරලා මොකද කරගෙන තියෙන්නේ? අර රාජපක්ෂලගේ ප්‍රතිරූපය හෝදන එක කරලා තියෙන්නේ. හෝදලම ඇරලා. වැරදිද මම මේ කියන කතාව? මේ රටේ දූෂිත දේශපාලනය තමයි වෙනුවෙන්ම තමයි රණින් හිටියේ. එදා 2015 ජනතාව ඡන්දයක් දුවිලා කිව්වා මේකට වෙනසක් ඕනේ කියලා. 2015 ඉඳන් තමයි මිනිස්සු වෙනසක් ඉල්ලුවේ. ජනතාවාදී පාලනය, ජනතාව ගැන, ජනතාවගේ ආර්ථිකය ගැන හිතන පාලනය. ඒ වෙනුවට මොකද ලැබුණේ? නාඩගමක් ලැබිලා අවසානයේදී සිද්ධ වුණේ රාජපක්ෂලාට නැවත බලයට එන්න පසුබිම කාතින්ද හැදුනේ. ඒකට මූලිකම වුණේ රනිලුයි මෛත්‍රී. ඒ දෙන්න නෙමේද රාජපක්ෂලාව නැවත බලයට ගේන්න වැඩේ කළේ? මං අහනවා පාස්කු ප්‍රහාරය වෙන්නට දීලා බලන් හිටියේ රනිලුයි මෛත්‍රී නෙමේද? ඉතින් ඒ හරහා ගෝඨාභයලව නැවත ගේන්න වැඩ සිද්ධ කරා. අපි විශේෂයෙන්ම මතක් කරන දින 52 කාල සීමාව නීති විරෝධී ලෙස බලයට ගෙනාවේ කවුද? මෛත්‍රීපාල සිරිසේන. මේ අවශ්‍යතාවය තිබුණා මේගොල්ලෝ හැමදාම අද රනිල් කරන්නේ මොකක්ද? මේ රාජපක්ෂලා හොඳයි කියනකම් මේ මර්ධනය තව තද කරනවා. තද කරලා. එතකොට මිනිස්සු කියනවා අනේ බලන්න ගෝඨාභය හොඳයි. හෙට ඔබ කියන්න ගන්න ගෝඨාභය හොඳයි කියලා සමාජ මාධ්‍ය අනිද්ද වෙද්දී නව අග්‍රාමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ කිව්වේ නැත්තම් පුදුම වෙන්න එපා. ඒක එහෙම වුණොත් පුදුම වෙන්න එපා. නැත්තම් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ අවස්ථාවේදී දිවුරුම් දෙනවායි කිව්වොත් පුදුම වෙන්න එපා. මොකද මේ වැඩපිළිවෙල යන්නේ රාජපක්ෂලාව නැවත බලයට ගේන කෙනේ. එදා මම මුල් දවසේම කිව්වා ඔය පත්වීම් ලබනකොටම රනිල් එනවයි කියනකොටම රනිල්ට తాවකාලික පත්වීම දෙනකොටම මම කිව්වා රනිල් කරන්නේ රාජපක්ෂලාව ආයේ බලයගෙන. මේ ඔක්කොම යාළුවෝ මල්ලි අර රංජන් රාමනායක දැන් කටවැහිලා ඉන්න පොඩ්ඩ මේ දවස්වල යට සීමා සහිතව කොන්දේසි සහිතව සමාව ලැබිලා ඒ ලනුවත් කාලා එයා ඒ පැත්තෙන්. ඉතින් රංජන්ට තිබුණා මං හිතන්නේ ඔහුට තිබිච්ච ඒ පීඩනයත් එක්ක ඔහුට වෙන ඔප්ෂන් එකක් තිබුණ නැහැ. කෙසේ නමුත් මං කියන්නේ මුන් ඔක්කොම යාළුවෝ මල්ලි. ඒක අපි කියනවා බය නැතුව. මුන් ඔක්කොම යාළුවෝ. ඉතින් ඒ හින්දා මේ යාළුවෝ ඉන්නේ නැද්ද අපේ රටේ මිනිස්සු පහළ තත්ත්වේ එකාට එකා මරාගෙන, එන කොටාගෙන, දේශපාලනේ අරු ජෙප්පා අරු පෙරටුගාමේ රනිලුත් ඇවිල්ලා, "අයි පෙරටුගාමෙන් තමයි මේක වෙන්නේ." අයියෝ.
මේ රටේ මිනිස්සුන්ට දේශපාලන මත දැරීමේ හැකියාව තියෙනවා. තව කෙනෙකුගේ මතයට ගරු කිරීම ඔබේ තියෙන බහැපත්කම හා ජෙන්ටල්මන්කම. අර ජෙන්ටල්මන් කියන අර නිකන් බොහොම හොඳ හොඳ ගතිගුණ හොඳ ගති ලක්ෂණ කියලා හොයන කට්ටිය ඉන්නේ. ඉතින් හොඳ ගති ලක්ෂණ දා අනිත් අයගේ දේශපාලන මතයට ගරු කරන. හැබැයි දේශපාලන මතය මතින් ගිහිල්ලා අන්තිමේදී බෙදিলা එකාට එකා නැතුව රටම විනාශ කරගෙන තියෙන මේ ප්‍රතිපත්තිය නැති දේශපාලනයට මුට්ටි අල්ලලා කරුණා කරලා දැන්වත් රට ගැන හිතන්න රට ගැන හිතනවා කියපුවම අපේ සිංහල ජාතිය ගාගෙන යන්න හදන්න එපා. සිංහල ජාතියට විතරක් මේ රට ගොඩ ගන්න බෑ. රටක් එකතු වෙලා රට ගොඩ ගන්න ඕනේ. එකට එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. ශ්‍රී ලාංකිකයන් අපේ ශ්‍රී ලංකා කොඩිය ලෝකයේ ඉදිරියේ වැජබෙන්න ඕනේ, දෙතුලන්න ඕනේ. ඇයි අපි මේ බෙදිලා කෑලි කැඩිලා සිංහල ව්‍යාපාරිකයෝ පමණක් මේ රට ගොඩ ගන්න පුළුවන්? අර මම දැක්ක කවුද පුත්තලම් බූරුවේ මේ ළඟ ওই කාලෙකද කියලා තියෙනවා වීඩියෝ එක. ඒක මං අවාසනාවන්ත ලෙස අපේ ගෝඨාගෝගමත් එක වැරද්දෙන් වගේ ප්ලේ වුණා. ඒක නේ මං ඇත්තටම කනගාටු වෙනවා. ඒකේ කියනවා සිංහල ව්‍යාපාරිකයෝ තමයි එකතු වෙන්න ඕනේ. සිංහල ව්‍යාපාරිකයෝ විතරේතර මුස්ලිම් ව්‍යාපාරිකයෝ වෙන් වෙන්න ඕනේ. දෙමළ ව්‍යාපාරිකයෝ අරහි ඉන්න ඕනේ. අනිත් ව්‍යාපාරිකයෝ මෙහෙ ඉන්න ඕනේ. පිට රටින් ගේ ආයෝජන ගේන විදේශීය ව්‍යාපාරිකයෝ වෙන කොහේ හරි ඉන්න ඕනේ. මේ රට එකට එකතු වෙලා ගොඩනගන්න රටේ මිනිස්සුන්ට ඌමනාව දැන්වත් නැද්ද? ඔබලා තේරුම් ගන්න. ඔබලාට පුළුවන් අපිට ප්‍රශ්නයක් නැහැ අන්නාරු හොරකම් කරලා. අපිට ප්‍රශ්නයක් නැහැ මේක මෙහෙම වෙලා. අපිට ප්‍රශ්නයක් නැහැ අපේ ගෙදර දෙයක් නෙමෙයිනේ අන්නාර මේවා කරලා. නේද කියලා බලාගෙන හිටපු එකේ ප්‍රතිඵලය ඔබ අද අත්විඳිනවා. ඔබේ රුපියල් බැංකු ගිණුම් වල තිබිච්ච රුපියල් කීයකින් අව ප්‍රමාණය වෙලා තියෙනවද? 200ට තිබිච්ච එක දැන් ඩොලර් පට්ටමින් ගත්තොත් රුපියල අව ප්‍රමාණය වීම කීයද? ඔබ රැයක් කලින් කොච්චර කාලේ දැන් සුමාන ගාණක් ඇතුළත කොච්චර දුප්පත් වෙලාද ඔබලා? ඔබලාට පුළුවන් ද තවදුර මේක 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 අපේ රටේ මිනිසුන්ට වෙලා දෙන්නේ මගේ රස්සාව මගේ පඩිය මම හම්බ කරන එක. හැබැයි ඒ හම්බ කරන එක ඔක්කොම නැති වෙනවා ඔබ මේ රට වැට්ටන්න මේ අක්කුණ්ඩ දීලා නිකන් හිටියොත්. ඒක තේරුම් ගන්න ඕන. අද අපි දන්නවා ලිබර්ටි වටරවුමේ අද දිබිරිගස්සය හෙල්ත් ගාඩ් එක ඉස්සරහා පිට සතිපතා විරෝධතා තියෙනවා. මිනිස්සු එන්න එන්න වැඩි වෙනවා. මොකද දැන් මේ මිනිසුන්ට තේරෙනවා. මිනිස්සු තේරුම් ගන්න ඕනේ ඔබලා මේ දේවල් වලට නිහඬව ඉන්න ඉන්න Facebook එකේ ලයික් එකක් විතරක් දාලා හරියන්නේ නැහැ. සමහර දේවල් තියෙනවා අතින් කරන්න ඕනේ දේවල්. ෆෝන් එක ගන්න ගහගන්න නෙමෙයි. ෆෝන් එක අරගෙන කෝල් එකක් අරගෙන කියන්න පොලිසියේ අඳුරන අය ඉන්නවා නම් කතා කරලා බලුවට කරන්න එපා මේ වැඩේ මේ කියලා කතා කර කර කියන්නේ. ඥාතීන් ඉන්නවනේ යාළුවෝ ඉන්නවනේ කතා කරලා ඇයි මේ අරගලේ පස්සේ යන්නේ බං? ඇයි මේ පාස්තු ප්‍රහාරයට යුක්ති ඉටු කරන්නේ නැත්තේ බං? ඇයි මේ බහ බැංකු මාදුම් කර වංචාව හොයන්නේ නැත්තේ බං කියලා අහන්න අහලා මේ රටේ වෙනස කරන්න ඕන අපිමයි. පොලිසියේ අය කවදා හරි සර් මං ওই නියෝගේ ක්‍රියාත්මක කරන්නේ නැහැ සර් කියලා ෆෝන් එක තියෙන දවසට තමයි මේ රට වෙනස් වෙන්න ගන්නෙ. නැතුව මේක මේ ජනාධිපති රනිල් ගිහිල්ලා රනිල් වෙනස් වෙයන් කියලා ඉඳලාවත් ඊළඟට එන ජනාධිපති රටම වෙනස් කරයි පොලිසියයි වෙනස් කරයි කියලා හිතලා හරියන්නේ නැහැ. මොකෝ ඔතෙන්ට ව්ලැඩිමීර් පූටින් නෙමේ අර ඇමරිකාවේ ජනාධිපති ඇවිල්ලා මෙහෙ දාගත්තා, ජෝ බයිඩන් දාගත්තා. මොකෝ එයා කණෙන් ඇදලා කියන්නේ උඹ රටේ හරියට වැඩ කරපන් කියලා. පොලිසියේ ඉන්න අය තමන්ගේ වගකීම ඉටු කරන්න ගන්න ඕනේ හරියට. මොකද අවසානයේ තේරුම් ගන්න මේකවල වැරදි විදියට ගිහිල්ලා කියලා මේ රට ෆේල් කරනවා. ඒ වගේම නන්දිලාල් මහත්තයා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නීතිමය පියවර ගන්නවා. ඒ තමයි මුකුත් නෙමෙයි නන්දිලාල් මහත්තයා ප්‍රකාශයක් නිකුත් කළා කියනවා එදා මහලොකුට කයි ගහන මන් දන්නේ ඇයි මේ කියලා. අර ඉස්සර හිටියා පොලිස්පති කෙනෙකුත් කටේ මයික් එකක් තියක්කම කටපචාස් ගාල ඔක්කොම කියවුණු. ඒ වගේම මහ බැංකු අධිපති කෙනෙක් ඉන්නවා. දැන් නන්දලාල් මහත්තයා කියනවා මේ රටේ දුප්පත් මිනිස්සු එළියට බැස්සොත් ඊළඟ රැල්ලේදී එදා බැස්සේ සාමාන්‍ය දුප්පත් මිනිස්සු නෙමෙයි හැබැයි බඩගින්න වෙනියෙන් එළියට බැස්සොත් මෙන්න මෙහෙම වෙයි අරම වෙයි කියලා. වෙයි කියලා කියන්නේ විලේ වැගිරීමක් වළක්වා ගන්න බැරි වෙයි කියලා. එතකොට පොඩ්ඩක් ඉන්න. දැන් ආර්ථිකය ෂට් ඩවුන් කරලා ආනයන සීමා කරලා තමන්ගේ වගකීම් ටික ඉටු නොකර තමන්ට වැඩේ හරියට කරගන්න බැරුව මේ ව්‍යාපාරි වලට වැඩ කරගන්න බැරුව රට වට්ටගෙන ඉන්නේ කවුද? නන්දලාල් හා ඔය රනිල් ඇතුළු ඔය සෙට් එක. එතකොට දැන් එයාම ඇවිල්ලා කියනවා දැන් මේ ඒගොල්ලෝ වට්ටපු වැඩපිළිවෙල ඒගොල්ලෝ මේ රටේ මිනිසුන්ව ව්‍යාපාර කරගන්න බැරි තත්ත්වයට ආනයන සීමා කරලා එයාම ඇවිල්ලා කියන දැන් මේ ඉස්සරහ දුප්පත් මිනිස්සු එළියට වයි ආන්න. එතකොට දැන් ඊට පස්සේ ලේ වැගිරීමක් වෙයි ඈ. තනි කර දැන දැන මේ රටේ අපරාධයකට අනුබල දෙනව නෙමේද නන්දලාල්? මිනී මරුමකට අනුබල දෙනව නෙමේද? මාතවාදයක් දානවා. ඔබලා දැන් ඊළඟට එන්න ඕනේ ලේ වැගුර ගන්න. ඔබලා දැන් එන්න ඕනේ මෙහෙම කරන්න.
ඒක තමයි නොකිය කියන්නේ. වෙයි වෙයි කියලා කියන එකේ මිනිස්සු මොකද්ද දකින්නේ? ආ මිනිස්සු දකින්නද ඇත්ත තමයි අපිට යන්න වෙනක් ඇතිවලු අරගෙන කියලා. මොකද්ද කරන්නේ ඊට පස්සේ? මේ අය ඒ අයම ප්‍රශ්න ඇති කරලා රුපියල හෝල්ඩ් කරගෙන දැන් IMF එක ඕක කීපවතාවක් කියලා දිනන රුපියල පා කරන්නේ. මුන් මොකද්ද කරන්නේ? මුන් රුපියල් ගගහ ඩොලරයකට සාපේක්ෂව තියන් ඉන්නවා. මේ ඊට පස්සේ උද්ධමනයේ වැඩේවිලු. මේක කරන්න බෑනේ. සරල විද්‍යාවත් ආර්ථික විද්‍යාවත් දන්නේ නැති ඕ ලෙවල් පන්තියේ කියන තිය උන්ද මහ බැංකුවේ ඉන්නේ. අධිපතිකමේ ඉන්නේ. මේක මේ විදිහට කරන්න බෑ රටක්. එක්කෝ අපි ඔය ගහලා තියෙන රුපියල් ටික අපි අක්කෝ නැවත අවශෝෂණය කරන්න ඕනේ මහ බැංකුව. නැතුව මේ පාලනය කරන්න බෑ මේ වැඩේ. කරන්න නැතුව මොකද්ද මේ කරන්නේ? ඒ වගේම මං කව හැමදාම කියන දැන් ඊළඟට එනවා මේ රටේ ප්‍රතිපත්තියන්නේ දේශපාලනයේ උත්තරීම අවස්ථාව ආවා. මේ ළඟදී හරින් ප්‍රනාන්දු මට මතකයි නලින් බණ්ඩාරට එරෙහිව කවුද ගියේ මේ සුරේෂ් සලේ පැමිණිල්ලක් කරා එයාට අපහාස කරා කියලා. එතකොට ඔය හරින් ප්‍රනාන්දුලා සෙට් එක එළියට බැහැගෙන කිව්වේ නැද්ද මේ අධිකරණයේ මේ 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 සාමාන්‍ය නීති ඉදිරියේ අපහාස කිරීම කියන්නේ නීතියෙන් වරදක් නෙමෙයි, ඒක මේ අපරාධමය වරදක් වෙන්නේ නැහැ, ඒකට ඕන පුද්ගලික දෙයක් කරන්න මේ පුද්ගලිකව නඩු පවරන්න පුළුවන් අපහාසය සම්බන්ධයෙන් කියලා කිව්වේ නැද්ද ඒ දවස්වල ඔය හරින්ලා කට්ටිය මනුෂ්‍යලා කට්ටිය? ආ සුරේෂ් සලේ එක දාලා දැන් මේ මොකද මේ හරින් මේ පසුගියදා කරලා දෙන්නේ? මේ දේ බලන්න මේදී එරේ චරිතයට WhatsApp පණිවිඩයක් යවුවයි කියලා කවුද එක්කෙනෙක් එයා ගැන ඒ හරහා ඒ අය සම්බන්ධය කරමින් වගන්නේ නීතිවෝදේ මද්දාවේ ප්‍රවාහනය කර ඇති බවද එම අවස්ථාවේදී බවත් ප්‍රකාශ කර ඉහත සියලුම කරුණු අසත්‍ය බවත් මාගේ චරිතයට හා මාගේ තනතුරට පරිමසාලීය නොහැකි හානියක් සිදුව ඇති බවත් මම බලන්න මාගේ චරිතයට හා මාගේ තනතුරට පරිමසාලීය හැකි හානියක් සිදුව ඇති බවට බවත් මෙය හිතාමතා සිදු කර ඇත්තක් බැවින් එය පරිපිනව පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ සුදුසු නීතිමය පියවර ගන්නා මේ නිල්ලා සිටිමි. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්නේ හරින් ප්‍රනාන්දු. මොකද්ද අයිසි මේ දේශපාලනය කරනවා තමුසලගේ මේ ප්‍රතිපත්තියක් නැති වැඩපිළිවෙල? ලැජ්ජයි ඔයි. මොකද්ද මේ? එදා නලින් බණ්ඩාරට සුරේෂ් සලේ දානකොට ඒක කරනකොට ඒක අපහාසය කියන්නේ වරදක් නෙමෙයි කියාගෙන හිටපියෝ ගිහිල්ලා මේ අපහාසයක් උනායි කියලා CID එකට පැමිණිලා. මොකද්ද මේ වැඩේ? හරි ලැජ්ජාවක් කියන දෙයක් අබමල් රේණුවක් නැද්ද? මොකද්ද මේ තේරුම? අපේ රටේ මං අහනවා වත්තල ජනතාවට, ඇයි ඔබ මේ මිනිස්සුව තවදුරටත් ටොලරේට් කරන්නේ? ඇයි ඔබලා ගිහිල්ලා බලපෑමක් කරන්නේ නැත්තේ? අපිට පුළුවන් නම් තිමිරිගස්සාවේ පාරට බහින්න, අපිට පුළුවන් නම් ලිබර්ටි වටරෝමේ පාරට බහින්න. ඇයි ඔයාලට හරින් ප්‍රනාන්දුගේ ගේ පටන් ගන්න පාර ඉස්සරහටවත් පාරට ඇවිල්ලා මේ මිනිහාගේ මේ ලැජ්ජාවක් නැති දේශපාලනයට විරුද්ධ වෙන්න මේ විදියට රටක් කරන්න පුළුවන්ද? මොකද්ද මේ නෝන්ජල් වැඩේ? මොන නිවැරදිකමක්ද මේ? Tamanta අපහාසයක් වුණා නම් අපහාසය සම්බන්ධයෙන් නඩුවක් දාන්න වෙන ක්‍රම තියෙනවා. මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ රටේ පොලිසියද හැම මේ පාස්තු ප්‍රහාරය හොයාගන්න බැරි CID එක, පාස්තු ප්‍රහාරයට යුක්ති ඉටු කරගන්න බැරි CID එක, අර රටේ මහ බැංකු මංකොල්ලේ හොයාගන්න බැරි ඒකට යුක්ති ඉටු කරගන්න බැරි CID එක යන්න ඕනේ දැන් හරින්නුන් නැහැට අපහාස කරපු අය සම්බන්ධයෙන් නඩු පවරන්න. මොකද්ද මේ කුණුහරුප? දිවුරුම් ප්‍රකාශයකින් කියන්නේ මේක. මොකද්ද මේකේ තේරුම? මේ විදිහට දේශපාලනය කරන්න එපා. අනේ කරුණාකරලා වඳින්නම් ගෙදර යන්න. මොන ලැජ්ජාවක්ද හලෝ මේ තරුණ දේශපාලඥයෝ කියලා ඇවිල්ලා ඉන්නේ උන් කරන වැඩ ටික බලන්න. මම මේ කිව්වා අර 65ට ආපි යන්න කියන වගේම මේ වගේ ප්‍රතිපත්තියක් නැති නිවට 70 මේ විදිහට පිළිගන්න එපා. ඔබලා ඡන්ද දීලා ඒ ඡන්ද ලං වෙනකොට ඔන්න පාස්කු ප්‍රහාරය බදාගනි. හරි? අන්න වාර්තාවේ කෑලි ටිකක් අර ගොනුවල තිබිච්ච හැංගිච්ච කෑලි ටිකක් උස්සගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුව ගිගුම් දෙයි. දෙන්න එපා ඡන්දේ. යව ඇති මේ නාට්‍ය, මේ ඇති මේ මජර වැඩපිළිවෙල. දැන්වත් ඔබේ ප්‍රදේශයේ තරුණයෙක් පත් කරගන්න, දැම්ම තෝරගන්න. ඡන්දේ ලං වෙනකන් ඉන්න එපා කාගේ පුතාද කාවද ගන්න කියලා. නියතමානී ඔබගෙන් යැපෙන, ඔබෙන් යැපෙන මේ දේශපාලඥයන්ගෙන් හෝ ඉන්න දේශපාලඥයන්ගෙන් හෝ ව්‍යාපාරිකයන්ගෙන් නෙමෙයි, ඔබෙන් යැපෙන පුද්ගලෙක්, ඔබට වග කියන, ඔබට හැමදාම හලෝ කියලා කතා කරන්න පුළුවන් කෙනෙක්ව පාර්ලිමේන්තුව යවන්න. ඒ වැඩපිළිවෙල දැම්ම පටන් ගන්න. නැත්නම් මේක කවදක්වත් මේ රට හදන්න වෙන්නේ නැහැ. ඒ නැත්නම් ගිහිල්ලා ආය ගිහිල්ලා කවුද ඡන්ද විමසීම කියලා, රාජ ඡන්ද විමසීම කියලා කවුද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියන්න බැරිද පාර්ලිමේන්තුවේ? ඔන්න මං අද කිව්වා. වැරදි අයව ආයේ අවලා උන් රහස් ඡන්දෙදි ඡන්ද දීලා
බහුතර ජනෙන් ගෝඨාභය ආයේ ජනාධිපති වුණයි කියන්නේ කියාගන්න ඉඩ තියාගන්න එපා. එන කරුණා කළා. ඔබලාගේ නියෝජිතව දැම්මපත් කරගන්න පහළ මට්ටමින්. ගෙවල් මට්ටමින්. ටිකක් යමක්කමත් තේරෙන ඔබට ඇහුම් ගන්න දෙන. ඔබ දෙන ඔබේ නියෝජයෙන් ඉන්න දේශපාලඥයෝ චම්පි කරනම කළා එහෙම හිතාගෙන ඉන්නේ. ඒගොල්ලෝ පත් කළා යවුවම ඒගොල්ලන්ට ඕන දේ කරන්න පුළුවන් කියලා. ඒක වැරදි ප්‍රතිපත්තිය. මේ රටේ මිනිස්සුන්ගේ අයිතිය මිනිස්සුන්ගේ මතය දිගටම ක්‍රියාත්මක කරන්න පුළුවන් පිරිසක් පත් කරගන්න දැම්ම ඒකට තේරීම මම ඉල්ලා සිටිනවා මේ මාසෙ ඉවර වෙන්න කලින්වත් ලෑස්ති කරගෙන ඒ අයත් එක්ක ඒ ප්‍රදේශ මට්ටමින් ගමන යන්න පටන් ගන්න මොකද පක්ෂයේ මොකද්ද කියන එක නෙමෙයි අදාළ පත් කරන පුද්ගලයාට කොන්ද තියෙන්න ඕනේ පක්ෂේ වැරද්දක් කරත් ඒකට විරුද්ධ වෙන්න පක්ෂ වැඩක් නැහැ. ඔය පක්ෂයේ උන්ගේ පක්ෂය ගැන හිතන්නවත් එපා. ඕනම පක්ෂයකින් ඉල්ල ගන්න කියන්න. හැබැයි ඔබට වග කියන්න ඕනේ. ඔබ කියපුවම ගෝඨාභය එපා කියලා ඒක එපා කියන්න කොන්ද පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. රාහත් ඡන්දේ ඡන්දේ විරුද්ධව දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ වැඩපිළිවෙලකට අපි යන ජන වී මොකද ඊළඟට එන්නේ මං හිතන්නේ පාර්ලිමේන්තුවක් මැතිවරණයක් ආවොත් අනිවාර්යෙන් ගෝඨාභය මේ දැන් ඉන්න රනිල් රාජපක්ෂනම ගෝඨාභයලාගේ රනිල් රාජපක්ෂ එහෙම කියමු. ගෝඨාභයලාගේ රනිල් රාජපක්ෂව ගෙදර යවන්න තුනෙන් දෙකක බලය අවශ්‍ය වෙනවා පාර්ලිමේන්තුවට. ඒ හින්දා ඒ බලය සමන්විත කරන්න ඔබ ලෑස්ති වෙන්න දැම්ම. ඒකට කතිර ගහන මිනිසු පිරිසක් පමණක් පාර්ලිමේන්තුවට යවන්න වග කියන්නේ ජාතිවාදයට නැති ආගම්වාදයට නැති තරුණයෝ පාර්ලිමේන්තුව යවන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්න මොනවද තියෙනවද?